राइट, कैमरा आईडी ऑन करके आना है। आई बोन अबाउट है मैम, आईडी है ना। അനിവാര്യം ഈ പന്തിയിൽ അവിടെ ക്യാമറയൊക്കെ ഓൺ കരാണ് സുദ്ധാണ് എന്താ പറയുക, പന്തിയിൽ എന്നോണ് ഭാഗ്യം ഇതാകുന്നു എന്താ കൂടി ഇതില എന്നെ പാ ലസന്റെ വടക്കര കാരണം എന്നെ തമ്മിൽ വിലാവ അപ്പറാതി അത് ലിങ്കൊക്കെ ഓപ്പൺ കരം പ്ലീസ് അത് പന്തി സാധനം താമന്നെ ഇവിടെയൊക്കെ പന്തി ഗ്രൂപ്പൊക്കെ തീരുമാണെ സ്ഥലേക്ക് വരാം ഇങ്ങനെ ഭാഗ്യക്കാർ തന്നെ അവർ കട്ടി നിധിയായി തട്ടി നൈറ്റ് ലൈ തികടം മേ വേണ്ടി മേ മൂന്നോ തേക്കാൻ മറ്റേ പന്തിയെ പടങ്ങാനൊക്കെ നമ്മുടെ ഇന്നോണ്ട് വരുന്നത് ഉണ്ട് നമ്മൾ റെക്കോർഡിംഗ് തന്നെയൊക്കെ നടത്തണോ പല വേണ്ടി പ്യുവർ വിധിയുണ്ട് രണ്ട് മണിക്കൂർ റെക്കോർഡിംഗ് തന്നോ നമ്മൾ ലൈവ് ക്ലാസ് എടുത്ത് സംബന്ധിക്കുമാണ് അടുവേണമാണ് ഭേദവിധിയുടെ മന്ദിന് റെക്കോർഡിംഗ് കഴിഞ്ഞു എൻസാ അനിവാര്യം റെക്കോർഡിംഗ് പറഞ്ഞു ലൈവ് ക്ലാസ് എടുത്ത് സംബന്ധമെന്നു ഹരി എന്തുകൊണ്ട് എഡിയോ സെപ്റ്റ് എടുത്തിടാണ് തവണ ഇല്ല പക്ഷേ പെട്ടാൽ ഗിയർ സെൻസ് തപ്പിക്കല ഗിയർ സെൻസ് തപ്പി കലാ ഐഡിയ സെപ്റ്റ് പ്രോഗ്രാമേ അതായത് ഈ കാപ്പിക്കല്ലേ വിഭാഗ ടാർഗറ്റ് പ്രശ്നം പത്ത് ഏമാണെ മേ പാടുമെന്നെ മേ ഇതെങ്കിൽ ഈ വാങ്ങിത്താണ് നിലവശയും അട്ടവാസം ഇവരെ കേരള സൗന്ദട്ട് ഹറിയിടവൻ അമ്മയവസായിട്ട് പാത്തവാനും സുധാമി ഇങ്ങനെ ഏമേ അട്ടവാസം ഇവരോട് അയ്യെ അതായിട്ട് സത്രീന്തല അനിന്തട്ട് പുടുവാൻ അമ്മയവസരുടെ ആണ് ഏമാണ് ഇതോടാ പിന്നെ അമ്മയവസരം പലവേലും പാടുമെന്നില്ല തികടം മേ പന്തിയ കഥാകരകനെയാണ് ബലാപ്പുറത്ത് വേണം മേക്ക അലുത്തേ സമ്പൂർണ്ണ മുഴുവൻ പത്താകാണ് പലാപ്പുറത്തേക്ക മീട അമ്പത്തി രൂപ മകി സാമാന്യ തീയൊരു പന്തി എത്തിയോ പന്തിയൊക്കെ പട്ടില കാരണം പാക്കായി മേക്കായി എക്കായിരുന്നു മേ ഏക സത്യപ്പായ മാറായി പിന്നെ മേ ക്ലാസ് പന്തി എത്തിയോ ഇതൊരുപ്പായ മാറായി മേക്കിരേന് അനി പന്തി സത്യപ്പായ ഹത്തറക്കിരുന്ന തീയറി ഇതര റിവിഷൻ പായ ദേക്കിരുന്നു ഏക വിനമയ പ്രോഗ്രാമിക මේක වෙනම යන ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ පන්ති කාසු වෙනයි මේකේ පන්ති කාසු වෙනයි ඒක උගන්න ක්‍රමය වෙනයි මේකේ ක්‍රමය වෙනයි හරිද ඒ නිසා මේ පන්ති දෙක කොයි වෙලාවත් සංසන්දනය කරලා දෙකම එකයි කියලා ඉතින් කියලා හිතන්න එපා ඈ අර අර කියලා ළමයින්ට පොතක් දීලා තියෙනවානේ කෝ අපිට ඒ පොත ඒවා අහන්න බෑ ඒක ළමයින්ට වෙනම ක්‍රමයකට යන්න මේක යට වෙනම ක්‍රමයකට යන්න අරට කරගන්න බැරි යට තමයි මේ පන්ති දැම්මේ උදාහරණ වශයෙන් මොකද හේතුව අර පන්තිය මේ සමහර අයට ඒකේ තියෙන පන්ති කාසු වැඩි දස් පන්සියක් ගන්න අපි මාසෙකට ඒ තියරි ක්ලාස් එකට. ඒතොර ඒක ක්ලාස් ෆීස් එක සමහර අයට දරා ගන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට තමයි ලංකාවේ අඩුම පන්ති කාසු විදිහට මාසෙකට රුපියල් 100ක පන්ති කාසුවක් දාලා පන්තියක් පටන් ගත්තේ. හරි මේකෙත් උගන්වනවා. මේ ගැටලුවක් කරගන්න බා. නේද? අරකයි මේකයි දෙකක්. එච්චරයි වායි මිතා ගන්න ඕනේ. ඒකයි මේකයි එකක් නෙමෙයි. ඒක ගොඩක් වෙලාවට අපි රිවිෂන් වගේ පාර්ට් එකක් කියනවා. මොකද ඒකේ ප්‍රශ්න පත්‍ර ගොඩාක් කියනවා. ඒකේ ප්‍රයෝජනේ මම හිතන්නේ තුන්වෙනි වාර විභාගයේදී අපි ළමයි දැක්කා. ප්‍රශ්නපත්‍ර විශාල රුමානයක් අපි කරලා කරලා විභාගෙට ගියාම විභාග ප්‍රශ්නපත්‍ර අපිට සෑහෙන මට්ටමකට ලේසි. ඒක තමයි අපි ඒ පන්තියේදී ලොකු වැඩේ. අපි ඒකෙදී ප්‍රශ්න විශාල රුමානයක් දැන් මේ නම් මේවසේ පළවෙනි පාඩමනේ අද පටන් ගමු. අමියසේ පළවෙනි පාඩමේ අපි මේ පන්තියේ ප්‍රශ්න 500ක් සාකච්ඡා කරා. අන්න ඒකයි වෙනස. මේ පන්තියේ හැම ප්‍රශ්න එච්චර කෙරෙන්නේ නැහැ. කරන්න වෙලා වුත් නැහැ. හරි. දැන් ඕගොල්ලෝ විද්‍යා විෂය යටතේ 6 7 8 පන්තිවල ඉගෙන ගත්තානේ. මේ තමයි මේ අවුරුදු 4 කියන්නේ 6 7 8 9 කියන අවුරුදු 4 ඔයාට ඉතාම උනන්දුවෙන් විද්‍යාව ඉගෙන ගන්න අවුරුදු. මේ අවුරුද්දේ ඔයා විද්‍යාව හරියට ඉගෙන ගත්තේ නැත්නම් මේ අවුරුදු විද්‍යාව නිකන් ඔයා 6 7 වගේ ඔහේ ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවනම් මෙන්න ඔයාට විද්‍යාව අමාරු වෙන්න පටන් ගන්න අවුරුදු. මේ විද්‍යාව මගේ වචනේ කියනවා නම් මේ අවුරුදු විද්‍යාව කියලා වෙනවා හැමෝම. හරි මේ අවුරුදු සිලබස් එක ටිකක් සැරයි. පාඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ පාර පාඩම් 19ක් තියෙනවා දැන්ට 9 වසරේට අදාළ පාඩම් 19ක් තියෙනවා හරි මේ පාඩම් 19න් පළවෙනි පාඩම් 6 පළවෙනි මාළෙට අපි ඉවර කර ගන්නත් ඕන පළවෙනි මාළෙමත් ඇතුළුව පළවෙනි පාඩම සම්පූර්ණ ඉවර ගන්න කියලා නැහැ පළවෙනි මාළෙට පළවෙනි පාඩමේ භාගය ඉවර ගන්න ඉතින් කියන්නේ පළවෙනි පාඩමත් කරන්න ඕනේ හරි හයවැනි වාරෙම දක්වාම ඉගෙනගෙන තියෙන්න ඕනේ පළවෙනි වාර විභාගයට කලින්. මොකද තමයි පළවෙනි වාරේ පාඩම් ටික. ඒකේ පාඩම් 19 ගත්තාම අර කලින් අවුරුදු වලගේ චූටි චූටි පාඩම් නෙමෙයි සමහර පාඩම් සෑහෙන්න තොරතුරු ප්‍රමාණයක් තියෙන පාඩම්. ඒක තමයි දෙවෙනි වාර තමයි අහුවෙන්නේ. 12 වෙනි පාඩම, 13 වෙනි පාඩම, ඒ වගේ පාඩම් ගත්තාම 9 වෙනි පාඩම සෑහෙන්න තොරතුරු ප්‍රමාණයක් තියෙන පාඩම්. ඇත්තටම පළවෙනි වාරේම ලොකු පාඩම් නැහැ.
අමාරු පාඩමක් කියලා පළවෙනි වාරේ හම්බුනේ දුකට හම්බ වෙනවා තුන්වෙනි පාඩමයි හතර පාඩම් ගියමක් නැහැ හයවෙනි පාඩම තමයි හයවෙනි පාඩම තමාරු නැහැ අමාරු නැහැ ළම හරි හයවෙනි පාඩම තියව අමාරු නැහැ හරි ඒව අමාරු නැහැ දැන්ට ඉච්චල ලොකුට හිතන්න එපා මේ පාඩම් වල අමාරු නැහැ ඇත්තටම පාඩම් අමාරුම නැහැ බග්ගීමෙන් කියන්නේ ඒකම ඕගොල්ලෝ මේක හරියට ඉගෙන ගත්තේ නැත්නම් තමයි පාඩම් ටික අමාරු වෙන්නේ පාඩම් කරගත්තේ නැත්නම් සමහර පාඩම් දින කොච්චර මම පන්තියේ ගියත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ පාඩම් කරගෙන ඉන්න ඕනේ. ඒ පාඩම ඔයා පාඩම් කරන්න ඕනේ. නැත්නම් ඒ පාඩම් කියලා වෙනවා. අන්න ඒ ටයිප් එකේ පාඩම් ටිකක් තියෙනවා. පළවෙනි පාඩම ගත්තාම අද අපි සාකච්ඡා කරන්න යන පළවෙනි පාඩම. මේ පන්තිය වෙනම යන පන්තියක් නිසා මේ පන්තියට ලියන්න පොතක් තියෙන්න ඕන. නෙගටිව් දෙන පාඩු. මේක ලියන්න පොතක් තියෙන්න ඕන. හරිද? අපේ පන්තියේ ළමයින්ටත් මේකට ඉන්න අවස්ථාව දීලා තියෙනවා අපි. ඔයගොල්ලෝ ගාව තියෙන පොත හරියන්නේ නැහැ පන්තිය පොත හරියන්නේ නැහැ වෙන පොතක් ඕනේ මේක ලියන්න. අර පොතේ ලියන්න බෑ මේක වෙනක් මේක වෙනස් නේ. මේක ලියන්න පොතක් තියෙන්න ඕනේ. ඊට අමතරව මේකට ටියුට් එකක් වෙනම ෂූ කරලා තියෙනවා. මේකට අපි වෙනම වැඩ පොතක් දීලා තියෙනවා. මේ වැඩ පොත අපි හැම පාඩමකම තියෙන ටික සාකච්ඡා කරලා ඉවරලා මේ වැඩ පොත කරනවා. මේ වැඩ පොත මේ පන්තියට සම්බන්ධ වෙන ඕන කෙනෙකුට ගෙන්න ගන්න පුළුවන්. මේකේ PDF මොකුත් නැහැ මේක printed පොතක් තියෙන උඩ පේනවා මේක print කරපු පොතක් තියෙන හරිද print කරපු පොතක් තියෙන මේක අපි මේ දක්වා සහන මුදලකට දුන්න පහුගිය දවස් ටිකේම හරිද සහන මුදල කතාව ඉවරයි මේකේ පොතේ මිල දැන් මේකෙම ගහලා දෙනවා delivery ත් එක්කම ගෙදරට ගෙන ගන්න පුළුවන් මේකේ මිල රුපියල් 850ක් වෙනවා අවුරුද්දට මේ පොත මුළු අවුරුද්දට පළවෙනි පාඩමේ ඉඳලා මේ අන්තිම දින 19 වෙනි පාඩම අන්තිම පිටුදුක පෙන්නන්න වෙනවා 19 වෙනි පාඩම දක්වා මේක තියෙනවා පිටු 60ක විතර නිබන්ධනය පිටු 60ක්ද කරු තියෙනවා පිටු 40යි හරිද පිටු 40ක සම්පූර්ණ ඩියුට් එකක් මේක වැඩපොත මේක සාකච්ඡා කරනවා අපි පාඩමක තියරි කොටස ඩෙලිවර් වෙලා ඒ පාඩමෙන් ඕල් තියරි කළා ඊට පස්සේ මේක සාකච්ඡා කරනවා ඒ නිසා මේක තියෙන්න ඕනේ මේ ඩියුට් එක PDF විදියට ගන්න හන්දවත් එපා දෙන්නේ නැහැ PDF ගන්න නැහැ මේකේ මේක print කරලා තියෙනවා පොතක් විදියට ගෙන ගන්නවා ඔයගොල්ලෝ. ඒ ගෙන ගන්න කැමති අයට ඔය ඔයගොල්ලෝ class එකට අදාළව fees ගෙවලා slip එක දාපු number එකදී අන්න ඒ number එකට ගත්තා කියලා නැත්නම් මම group එකේ message එකක් දාන්න කොහොමද ගෙන ගන්න කියලා. ඒකට කතා කරලා ගෙන ගන්න ගොඩක් නැහැ. තව පොත් කිහිපයක් තියෙනවා. ඒ පොත් ටික ගෙන ගත්තා කියලා. ඊට පස්සේ නම් ආයෙමත් print කරලා තමයි දෙන්න වෙන්නේ. එතකොට ටික දවසක් යනවා. දැන් print කරපු ටිකක් ඉතුරුලා තියෙනවා තාම. ඕකෙන් එකම එක්කෙනෙකුට විතරයි. හරි? प्रश्न विशाल प्रमाण හැදුවේ අනිත් අයව ගයිඩ් කළේ ගොඩක් ඒවා කළේ يعني ටෙලිග්‍රෑම් එකේ පහුගිය මාසේ හොඳටම වැඩ කළේ විහන්ස. ඒ නිසා විහන්සට ටෑග් එකක් විදිහට මේ මොතන මිලේ දුන්නා. නේද? කොහෙද පෙන්වන්නේ හන්ද? පට්ටියට වෙනවා. හොඳ නැහැ ටෑග් එකක් අමුණා වෙනවා. මෙන්න මේ අපි නෝට් එකකුත් එක්කව ටෑග් එකක් දුන්නා. මේ තියෙන යාට හම් වෙච්ච පොත සහ ඒකේ නෝට් එකක් දාලා තියෙනවා. ඕක වගේ දැන් එයා අපිට දාපු ක්ලිප් එකේ දාලා තියෙනවා. හරිද? ටෙලිග්‍රෑම් ගෲප් එකේ වැඩ කරපුවාට දීපු ටෑග් එක ඒ හැරෙන්න වෙන කාටවත් මේක නොමිලේ හම්බෙලා නෑ. නොමිලේ දෙන්නත් බෑ. මොකද මේ පොතේ විශාල මුදලක් වැය වෙනවා මට print කරන්න. ඒ printing cost එක සහ delivery cost එක තමයි ඔයගොල්ලන්ගෙන් අපි අය කරන්න වෙන මොකුත් දෙකේ ලාභයක් නෙමෙයි. ඒ පොත ගෙන්න ගන්නම කියන නීතියක් නෑ. කැමති නම් ගෙන්න ගන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි අර ඒක කරන දවසකට වාඩි දොන්න බලන් ඉන්න තමයි වෙන්නේ. මුළු අවුරුද්දට මේ පොත දී කැමති කෙනෙක්ට ගෙන්න ගන්න පුළුවන්. අවුරුද්දට වැඩ පොතක් විදියට ඒක දීලා තියෙනවා. right අද ලියන්න පොතක් ගන්න ඕන. ලියන්න පොතක් අරගෙන නමේ අවසර පළවෙනි පාඩම අචුපතා මොනවද දැන් අනිත් යාට පහමනවද තාම නැද්ද මොන අපේ මබයි නැද්ද දෙබ්බල තාම දුන්නේ නැද්ද නමේ අවසර පළවෙනි පාඩම අට අවසර පළවෙනි පාඩම මොකද තමයි ඒ කියන්නේ මේකේ තියෙන ශුද්ධ ජීවීන් අට අවසර පළවෙනි පාඩමේ තිබෙත් ශුද්ධ ජීවීන් හරි නමේ අවසර පළවෙනි පාඩමේ නම ශුද්ධ ජීවීන්ගේ භාවිත මතුවාදාගන් ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත
අපි මූලිකව සරල නෝට් එකක් හදාගමු. කොහොමද ඉතින් පළවෙනි දවසේ දෙවෙනි දවසේ වගේ යනකම් අපිට තියෙන්නේ තමයි කරන්න වෙන්නේ. ඔය මේ වැඩ පොත ගෙන ගත්ත කට්ටිය වැඩ පොත පැත්තකට දාලා තියාගෙන පැත්තකින් තියාගෙන දැන් අද ඕනේ නැහැ ගන්න වැඩ. වැඩ පොත ගෙන ගත්ත සමහරවත් නැහැ වැඩ. කොහොම බලන්න මේ මෙතන ඉන්නවද අද ලින්ක් එකෙන් ආපු මේ පන්තියට තාම අර රුපියල් 100ක පන්ති ගාස්තු ගෙවලා සම්බන්ධ වෙච්ච නැති ළමයි. ඉනවන චුට්ටක් කියන බලන්න නිකන් මට බලන්න එහෙම ලින්ක් එක දාපු එකේ කවුරුහරි වටිනාකමක් ගත්තද කියලා බලන්න. දැන් මේ ඔක්කොම ඉන්නේ ක්ලාස් වීස් ගෙවපු ළමයි දැන් නේ මොකද? ක්ලාස් වීස් ගෙවපු ගෲප් එකේ මීට වඩා ඉන්න අය. ක්ලාස් වීස් ගෙවපු එකේ මං හිතන්නේ 75ක් විතර ඉන්නවා ළමයි. මම ඇසල ගෲප් එකේ විතරක්. මේ ගොඩක් අය මේ තාවනේ තාම මුදියේදී. සමහර අලුත් දැනෙන මගේ තරම දන්නේ නැහැ තාම. අර ලින්ක් එකකින් ආපු කීප දෙනා ඉන්නේ. අපේ තියරි බන් දෙන අතුසන්න ඕනේ නැහැ. තියරි බන් දෙන අදාළ නැහැ. තියරි බන් දෙන කට්ටිය මේකට වෙනම සමහර අය මං ඉඳන්නේ ගෙවලක් තිබ්බා. සමහර හරිද? සමහර අය ගෙවලක් තිබ්බා මං කිව්වා ගෙවන්න එපා. තියරි බන් දෙනවා නම් මේ ක්ලාස් එක ෆ්‍රී හම්බ වෙනවා. අර ගෙවල තිබ්බා නම් දැන් අය කතා කරලා ඒක ඉල්ලන්න එපා. ඒව නම් දෙන්නේ නැහැ හරිද? මං ඔෆිස් එකකට මට කිව්වා සමහර අය ගෙවල නැසෝ කියලා. මම කවන්නේ නැහැ. ඒ යම ඔච්චර මම මේ පන්තිය කිව්වද ඒකට ගෙවන්න එපා කියලා නේ මං කිව්වනේ ගෙවන්න එපා මේ ක්ලාස් එක ෆ්‍රී හම්බෙනවා කියලා කැමතිද ඒක ඔච්චර කිව්වොත් සමහර අය අහලා නැහැ පන්ති ගාස්තු අමතර තව රුපියල් 100ක් ගෙවලා කමන්නේ රුපියල් 100 කියලා අපි හිතා ගන්න සමහර අය මාස දෙකකට ගෙවලා තිබ්බා එකපාර වලංගු නැහැ ගන්න නැහැ අපි මේක මාසෙ මාසෙට ගෙවන්න ඕන සමහර අය අවුරුද්දටම ගෙවන්න පුළුවන්ද කියලා එහෙම බෑ ඒක එතකොට අපිට මලවදයක් කරනවා එතකොට මේ මේකම ලොකු ක්ලාස් ෆීස් එකක් නැහැ කැමති කෙනෙකුට ක්ලාස් ෆීස් එකක් නැමෙයි ඒ දාලා තියෙන අර නොමිලේ පන්තියක් ගලහම නොමිලේ පන්තියක් වෙනවනේ ෆ්‍රී ක්ලාස් එකක් වෙනවනේ මට ඕනි ලංකාවේ අඩුම පන්ති ගාස්තුව කියලා පන්තියක් දාන්න. එතකොට පන්ති ගාස්තුවක් දාන්න බෑ. ලංකාවේ බැංකුවකට ATM machine එකක් අර cash deposit machine එකකින් CDM එකකින් දාන්න පුළුවන් අඩුම ගාන රුපියල් 100යි. ඒ නිසා තමයි 100 දාලා තියෙන්නේ. ඒකෙන් දාන රුපියල් 50යි නම් මම 50 දාලා දාන්න. මේක මේ පන්ති ගාස්තුවක් සඳහා දාපු මුදලක් නෙමෙයි ඈ. ඒ රුපියල් 100 කින් මොකක් කරගන්න බෑ කියලා තේරෙනවනේ මේක මොකද දාලා තියෙන්නේ අඩුම පන්ති ගාස්තුව කියලා මෙන්න නැත්තම් කටක් කළා කියන්නේ බෑනේ අඩුම පන්ති ගාස්තුව කියලා ෆ්‍රී ක්ලාස් එකක් කළා ඒකේතොර ෆ්‍රී ක්ලාස් එකක්නේ මේක ෆ්‍රී නේ පන්ති ගාස්තුවක් ගන්නවා රුපියල් 100යි මාසෙට අන්න ඒක තමයි මගේ ටාගට් එක වැඩිම පන්ති ගාස්තුවක් මෙහෙ තියෙන්නේ අඩුම පන්ති ගාස්තුවක් මෙහෙ තියෙන්නේ තමයි අසු 2500 කට විද්‍යා පන්තිය නැහැ නේද මොකදවත් නේ 700 වලදී අන්නේ 7800 පන්තියකින් කරන ටික නම් මේකින් කරගත්ත හැකි ඈ ඔය 7800ක් කරගෙන පැය ගහමාරු කියලා දෙන පන්තියදී අයකට වඩා නම් වැඩක් කරගත්ත හැකි මගේ බය වෙන්න එපා ඒ නිසා අඩුම් පන්ති ගාස්තු වුණාට හොඳට වැඩ ටිකක් කරනවා ඒක එහෙම හිතන්න එපා අඩුම් පන්ති ගාස්තු වුණා අපි නිකන් අඩුවට සලකයි අපි අඩු කුලේ ළමයි විදිහට දායි එහෙම නැහැ ඕගොල්ලොත් මගේ පන්තියේ ළමයි තමයි මේ පන්තියේ ළමයි වෙනසක් නැහැ එකම එක ඕගොල්ලෝ ඉන්න පන්ති දෙකේ උගන්න විදි දෙක වෙනස්. අර වැඩි පහදලි ඉස්සලා වැඩි තේරුම් ගන්න ඉන්න බෑ මේකට ජොයින් වෙන්න කලින් ඉන්නේ. මේක ඇත්තටම පටන් ගත්තේ මේ සත්භාවයේ සත්කාරයක් සඳහා නෙවෙයි. මේක යම් කිසි අරමුණක් ඇතුව පටන් ගත්ත වැඩසටහන. අරමුණ මොකද කියන්නේ වැඩක් නැහැ මේ දසල මම සද්ද නැතුව ඉන්න පවුල මිනිස්සු. හැබැයි මේ ඇත්තටම කියන්න ඕනේ කාගෙන් හරි පලි ගන්න හරි මෙහෙම එකක් පටන් ගත්තට මේ පන්ති මම ඊටවට වඩා ගියා. දැන්ට ආසන්න වශයෙන් ළමයි 200කට කිට්ටු ප්‍රමාණයක් සම්පූර්ණයෙන් 6 11 පන්තිරිකේ ලියාපදිංචිලා ඉන්නවා. සල්ලි ඉවර. මං හිතුවේ නෑ එච්චර ප්‍රමාණයක් පළවෙනි මාසෙ මේකට සෙට් වෙයි කියලා. බොහොම සතුටුයි ඒක. රුපියල් 100 ගානේ ගෙවපු ළමයි 200කට 200ක් නෑ තාම මම දැන් 195 දෙවල කියලා මම මටියේ ගිහ ඔෆිස් එකේ. 195 කියන්නේ 200කට කිට්ටු වෙන්නේ 200ක් කරගන්න පුළුවන් නේ. 200කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා. ඒත් මං හිතුවේ නෑ පළිගැනීමේ වැඩසටහනක් ඉච්චර සැරසරට පත් වෙයි කියලා. හොඳයි ඉතින් කායින් හරි පලි ගන්නකොට මටත් ඒක ලාභයක් තියෙනවා අන්න එහෙමයි මිනිස්සුකින් පලි ගන්නකොට අපිටත් ලාභයක් තියෙනවා ඔව් ඉතින් මම ඒකින් අලුත් ළමයි ටික උදාගත්ත බන්දිය හරි අපි ලියමුද නෝට් එකක් විදියට අටවසරේ චුට්ට මතක් කරගන්න ගම ආ මට කියන්න ඕනේ දැන් විභාගයට පාඩම් කරපුවා තාම මතකෙදිනේ ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද ළමයි ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද අනේ චැට් එක පාවිච්චි කරන්න ඕනේ මේ බන්දියේදී චැට් එක පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම අලුතෙන් ඇවිල්ලා ඉන්න කට්ටිය. ඔයා දන්නවනම් මම ඔයාව දන්නේ නැහැ කියලා. ඔයාගේ නමත් එක්ක ගම දාගන්න. නමයි ගමයි රීනේම් කරගන්න.
එතකොට මට හරි ලේසි මට ඔයා ටක් ගාලා මතක ඉන්න ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද බලමු කවුද උත්තරේ දාන්නේ කියලා මුලින් ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද අලෙවි උත්තරේ එනවා පියරි ඇසට නොපෙනෙන කුඩා ජීවීන් කියලා. ඒ කියන්නේ අටවසර ඉගෙන ගත්තේ නැද්ද මේක හරියට? අර එක කියනවා සෛලයක් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති පියවි ඇසට නොපෙනෙන ජීවි. ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවීන් කියන කට්ටියම පියවියට පේන්නේ නැද්ද? ගොඩක් අයගේ නිර්වචන වැරදියි ඈ. එවසරත් හරියට අහුවෙලා නැහැ කියන්නේ. ගොඩක් අයගේ වැරදියි ඈ. ගොඩක් අය. ඔබගේම නෙමෙයි. අට වසරත් හරියට අහුවෙලා නැහැ ගොඩක් අය එම්බල බලන්න. මේ සෙලෙක් ඉගෙන ගන්න ඕනේ නේද? දෙකක්ම හරනවා වගේ. හරියට ඉගෙන ගන්න ශුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා හොඳේ? ළමයි. ඕගොල්ලෝ 6 වසර පන්තියේදී නම් ඉගෙන ගත්තා ශුද්ධ ජීවීන් කියලා කියන්නේ ඊයේ වසර නොබැන ඉතාල ගොඩක් ජීවීන් කියලා. නේද? ඒ නිර්වචනේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අට වසරේ පන්තියේ. ඕගොල්ලෝ දැන් කියනවා නම් ශුද්ධ ජීවීන් ඇහැට පේන්නේ නැහැ කියලා බොරුනේ. ශුද්ධ ජීවීන් ඇහැට පේනවනේ. කොහෙද පේන්නේ? දැන් හතු වර්ගය ඇහැට පේන්නේ නැද්ද? හතු වර්ගය ඇහැට පේන්නේ නැද්ද? පේනවා. හතු කියන්නේ දිලීර වර්ගයට ශුද්ධ ජීවි. පේනවද නැද්ද? පේනවා. ඊට පස්සේ පුස් වර්ගය ඇහැට පේන්නේ නැද්ද? පාන් ගෙඩියක තියෙන ඇඳුම් වල තියෙන බිත්තියක තියෙන පුස් වගේ දිලීර හැට පේන්නේ නැද්ද? පේනවනි. හරිද? ඊට පස්සේ ඔය වතුරේ තියෙන පාසි වගේ හැට පේන්නේ නැද්ද? පාසි වගේ හොඳ කොළ පාට වතුර වල මම අත දාලා ගත්තාම පාසි ගන්න පුළුවන් නේද? නේ? සයිඩ් බැක්ටීරියා ගන්න පුළුවන් මේ අතට. හරිද? එතකොට ඒව හැට පේන්නේ නැද්ද? පේනවා. ඉතින් ඕගොල්ලෝ කියන්නේ හැඩ පේන්නේ නැති පී වැසෙන් නොපෑනේ ඉතා කුඩා ජීවීන් කියලා. ඔය පේන්නේ ෂෝක් එක. ඒ කියන විදිය වැරදි. දැන් පුස් වගේ දේවල් පුස් ගන්න උදාහරණයකට පාන් ගෙඩියක තියෙන පුස් ගන්න උදාහරණයකට හොඳේ. පාන් ගෙඩියක තියෙන පුස් කියන ශුද්ධ ජීවීන් ටික පාන් ගෙඩිය කියන්නේ අට වසර පන්ති කියන ගත්තා මතකයි. දිලීර විශේෂයක් වෙන මියුක. නේද? පාන් ගෙඩියක ඉන්න පාන් කෑල්ලක නැත්නම් පාන් පෙත්තක ඉන්න මියුකර් කියන ශුද්ධ ජීවියා ගත්තාම මියුකර් කියන ශුද්ධ ජීවියා ගත්තාම ඌව අපිට පේන්නේ නිකන් නෙමෙයි ඌව අපිට පේන්නේ උගේ විශාල ප්‍රමාණයක් ශුද්ධ ජීවීන් දහස් ගාණක් එකතු වෙලා හදාගත්ත එක පොකුරක් වගේ ඉන්නකොට ශුද්ධ ජීවීන් සෙට් එකක් විදියට ඉන්නකොට තමයි ඌව අපිට පේන්නේ අපි එකට කියනවා ශුද්ධ ජීවි මොකක් කියලා ඝනාවාසයක් කියලා මෙන්න මේ ශුද්ධ ජීවි ගණාවාස පියවියට පේනවා. හරිද? ශුද්ධ ජීවි රාශියක් එකතු වෙලා දහස් ගාණක්, සමහර මිලියන ගාණක් එන්නත් පුළුවන්. හරිද? ශුද්ධ ජීවි දහස් ගාණක් එකතු වෙලා හදාගත්ත ශුද්ධ ජීවි විශාල ප්‍රමාණයක් එකතු වෙලා නිර්මාණය වෙච්ච ගණාවාස කියන ඒවා අපිට පේනවා. පියවිය හැට පේනවා. පුස් කියන්නේ හතු කියලා කියන්නේ නැත්නම් අපි ගන්න හතු, ගන්න හතු කියලා ගන්න පුස් හතු. ඊට පස්සේ අර සයිනෝබැක්ටීරියා වගේ පොළ අර මේ ජලයේ ඉන්න පාති වගේම ගත්තාම ඒ සියල්ල මොනවද? ශුද්ධ ජීවි ඝනාවාස. ඒ සියල්ලම ඝනාවාස. ඝනාවාස පේනවද නැද්ද? ඝනාවාස පේනවද නැද්ද? ඝනාවාස පේනවා. right? ඝනාවාස පේනවා. හැබැයි ඔය ශුද්ධ ජීවි දවල් පුස් පොඩේ ඉන්න එක මියුක දිලීරයක් අපිට වෙන් කරගන්න පුළුවන්ද? තනි මියුක කෙනෙක් අපිට පේනවද? නෑ. තනි මියුක කෙනෙක් අපිට පේන්නේ අන්න එතන තමයි වචනේ හරිද ශුද්‍ර ජීවි කියන්නේ තනි තනිව ගත් කල පියවි හැට පේන්නේ නැති ඒවා තනි තනිව ගත් කල පියවි ඇසර නොපෙනෙන අන්න එහෙමයි වචනේ එන්න ඕන කොහොමද එන්න ඕන තනි තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන අන්න එහෙම එන්න ඕන වචනේ මම මේක ලියනවා හරියට පිළිගන්න
උගල් ලියන්න පාසල බලාගෙන ඉන්න තාම වාර්ති ලියවනේ. තනි තනිව ගත් කල ඊට පස්සේ මේගොල්ල හැදිලා තියෙන්නේ කොහොමද? ඒක නම් ගොඩක් අය දාලා තිබ්බා. මේගොල්ලන්ගේ view එක ගොඩක් අය දාලා තිබ්බා. මේගොල්ලෝ තනි ශෛලයකින් හෝ ශෛල කිහිපයකින් තමයි හැදිලා තියෙන්නේ. එක සමහර අය එක ශෛලයකින් හැදිලා තියෙන්නේ. සමහර අය ශෛල කිහිපයකින් තමයි හැදිලා තියෙන්නේ. ශෛල දෙක තුනක් එකතුලා තමයි හැදිලා තියෙන්නේ. ඒතර ඒක ඔයගොල්ලෝ ගොඩක් අය දාලා තිබ්බා ඒක ශෛලික හෝ බහු ශෛලික කියලා. හරි ගොඩක් අය දාලා තිබ්බා ඒක. හරි ශෛලයකින් හෝ ශෛල කිහිපයකින් සෑදුණු. ඒක ශෛලික හෝ බහු ශෛලික. ඒ ගොඩක් අය දාලා තිබ්බා. අපි මේ ඒක ඉස්සර ගමු උඩට. නැත්නම් මේක මොකද මම කතා කරන්නේ. ඒක මොකද ඒක ගමු උඩට හොමෙ. අනි සෛලයේදී නෝ සෛල කිහිපයක් අනි සෛලයේදී නෝ සෛල කිහිපයකින් සෑදීයේදී තනි තනිව ගත් කල ලියන්න බා මම මේ වෙන වැඩක ලියන්නේ වාක්‍ය හැදෙන්නේ මේක ඇතුලේ තව මීට වඩා ඉගෙන ගන්න දෙයක් තියෙනවා. බලන්න මේ තනි ශෛලයකින් හෝ ශෛල කිහිපයකින් සෑදී ඇති කිව්වහම අපිට මේවට සමාන වචන කියන්න පුළුවන්. අපිට මේවට සමාන වචන කියන්න පුළුවන්. තනි ශෛලයකින් නම් අපි කියනවා ඒක ශෛලික. තනි ශෛලිය කියලා අපි කියනවා මොන ශෛලියකද? මොන ශෛලියකද? ඒක ශෛලික. එක ශෛලිය තියෙන්නේ තින්නේ තනි ශෛලියක්. ඒක ශෛලික. හරි කිහිපයක්ද? මොකද කියන්නේ? කිහිප ශෛලික. දැන් මොකද කියන්නේ? මේ එක ශෛලියක් නම් තනි ශෛලියක් නම් ඒක ශෛලික. ශෛල ගොඩක් නම් මොන ශෛලියකද? බහු ශෛලික. ෆයිනල් සාමතනය කියනවා බහු ශෛලික. මේ තනි තනිව ගත් කල කියන එකට අපි ලස්සන වචනයක් කියනවා විද්‍යාවේ. මේක නම් අහල නැත්තම් මේක අහලා නැහැ. අහලා තියෙනවා නම් මගෙන් කොහෙන් හරි මගෙන්ම තමයි ඔබ අහලා තියෙන්නේ කොහෙන් හරි නේද? සිංහල පන්ති කියනකොට මේව ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. තනි තනිව ගත් කල කියන එකට කියන තනි වචනයක් කියන බල. තනි තනිව ගත් කල කියන එකට කියන තනි වචනයක් කියන බල. ඔව් ඒක නම් අහලා තියෙනවා. හරි ඒක නම් අහලා තියෙනවා වගේ. ඒකට අපි කියනවා ආයික ගත්කල කියන දේ නම් තනි තනිව කියන තමයි ඒකයික කියන්නේ. ගත්කල කියන එක අපි සමානාත්මකයක් දාගන්නවා ඒකයික වශයෙන් කියන. ඒකයික වශයෙන්. එතකොට මගේ ගැළපෙන්නේ. පීඑම්ී ඇසර නොපේන. පීඑම්ීයට පේන්නේ නැත්තම් මොකට පේනවද? පීඑම්ීයට පේන්නේ නැත්තම් ඌ මොකට පේනවද? පීඑම්ඊ කියන්නේ මොකද්ද? අපේ සාමාන්‍ය ඇස් දෙක නේ නේකඩයි එක නේද? සාමාන්‍ය ඇස් දෙවනි පාළමේ දින ඇස්. එතකොට මේ ඇහැ සාමාන්‍ය ඇස් දෙක නේ. මේ ඇහැට පේන්නේ නැත්නම් ඌ බලන්න පුළුවන් මොනවද? ඒ සුද්ධ ජීවි බලන්නේ මොකෙන්ද? සුද්ධ ජීවි බලන්නේ මොකෙන්ද බලන්නේ? අන්වීක්ෂයෙන් බලන්නේ නේද? එහෙනම් පීඑම්ඊ ඇස් වල නොපේන ජීවීන් නම් අපිට උන්ට කියන්න පුළුවන් අන්වීක්ෂයට පේන ජීවීන් නේ ඒගොල්ලෝ නේ. අන්වීක්ෂයට පේන කට්ටිය. ඒ නිසා අපි උන්ට කියනවා අන්වීක්ෂීය ජීවීන් කියලා. ජීවස නොපේන කියන්නේ අන්වීක්ෂීය. අන්වීක්ෂීය ජීවීන් ය. ජීවීන් කියන්නේ අනිත් එකේ මොකක්ද? බලන්න බලන්න සුද්ධ ජීවීන් පිළිබඳ පැහැදිලි කිරීම. ක්‍රම දෙකකට කියන්න පුළුවන්. තනි ශෛලයකින් හෝ ශෛල කිහිපයකින් සෑදී යදී තනි තනිව ගත් කල පියවියස නොපෙනෙන ජීවීන් එක මේවත් කියද ඒක ශෛලික හෝ බහු ශෛලික ඒකයික වශයෙන් අන්වීක්ෂීය ජීවීන් මේ දෙකම නිර්වචන මේක ටිකක් සරල නිර්වචන නේ මේ පාර වාරි භාගයේදීම ලියවද නේ
දුන්නද ටීචර්? හරි. විභාගෙ දුන්නා නේද? ඊට පස්සේ ටීචර් බලන මොකද යවන්නේ? ලියවයි විභාගෙ. ලියවයි ඉන්න විභාගෙට හරි. අපි ආයෙත් දෙනකොටම කියන දුන්නා ලිය බල විභාගෙට. හැබැයි ඔයා මේකම ලියනවට වඩා මම කැමති හැබැයි මම ලියන විදිහට නිර්වචනය ලියනවා. ඒක තමයි හරිම එක. ලකුණු දෙකක් හරි තනි ලකුණක් හරි ගන්න පුළුවන්. නිවැරදි ක්‍රමය තමයි මම ලියන විදිහට වාක්‍ය ලියන්නේ. මේ දෙකම දාලා ලියන එක. ඒක තමයි මරුම ක්‍රමය. එතකොට ටීචර් ටීචර් හිතා ගන්න පුළුවන්. ටීචර් දන්නේ නැත්නම් ටීචර් ඉගෙන ගන්න පුළුවන්. නේද? ආ ඒකයි කියන්නේ මොකද්ද කියලා ටීචර් දන්නවා. තනි තනිව ගණක කරලා. ලියන නිර්වචන මං කියන්නේ. දැන් ලියන නිර්වචනය මං කියන්නේ. අපි ශුද්ධ ජීවීන් කියලා මාතෘකා ශුද්ධ ජීවීන්ගේ භාවිත කියලා මාතෘකාව දැම්මනේ. ඒ අර්ථයේ අනුමාතෘකාව දාගන්න ශුද්ධ ජීවීන් කියලා. ප්‍රධාන මාතෘකාවක් වෙලා කොටිය අපි ප්‍රධාන මාතෘකාවක් දැම්මා ශුද්ධ ජීවීන්ගේ භාවිත කියලා. හරිද? ශුද්ධ ජීවීන්ගේ භාවිත කියලා මාතෘකාවක් දැම්. දාලා ඒ යටතේ අනුමාතෘකාවක් දාන්න ශුද්ධ ජීවීන් ඊළඟට හැඳින්වීම ලියන්නයි තියෙන්නේ. හැඳින්වීම ලියන්න පෑන් දෙකක් ළඟට ගන්න ඕනේ. නිල් පෑනක් හරි කළු පෑනක් හරි මොනවා හරි පාට පෑන් දෙකක් ගන්න. විශේෂ වර්ණ දෙකක් තියෙන පැහැදිලිව වර්ණ දෙකේ වෙනස පේන පාට දෙකක් ගන්න. අතු පාට හැර. අතු පාට බැ. හරි. ආ. එක පාටකින් ලියාගෙන යන්න. තනි ශෛලයකින් තනි ශෛලයකින් එකපාර හයිය ලියන්න. තනි ශෛලයකින් කැමරා ටික ඕෆ් වෙන්න කැමරා ටික ඔන් වෙන්න. තනි ශෛලයකින් දැන් අර වෙන පාඩ පෑනක් තිබ්බ මේකෙන් ගන්න හොඳ බඩින් බඩින් හව හව මම වරහණේක ලියා ගන්න කියන හැම එකම ඒ අර වෙන පාඩ පෑනකින් ලියන්න ඕනේ. ඒ වෙන පාඩ පෑන ගත්තාම වරහන් කියලා තමයි ලියන්නේ. දැන් ඔය තනි ශෛලයකින් කියලා ලිව්වනේ. ආ වෙන පාඩ පෑනකින් අර තව පෑනක් ගන්න කිව්වේ. අන්න ඒ පාඩ පෑනෙන් වරහනක් දාන්න ඕනේ. වරහණක් දාලා තනි ශෛලයකින් කියලා ලිව්වා. වරහණක් දාලා ඒක ශෛලික බෝඩ් එකේ තියෙන වචන ඒක ශෛලික ඒක ශෛලික වරණවන් වරණවන් සාමාන්‍ය පැන ගන්න ඒක සයිලික කියලා වරහන වහලා අර කලින් ලියපු සාමාන්‍ය පෑන ගන්න. ඒකෙන් ලිය. හෝ හෝ ඕ සයිල කිහිපයකින් හෝ සයිල කිහිපයකින් අයිමතර පාට පෑනේ වරහණක් දාලා බහුසෛලික පාට පෑනේ වරහණ දාලා බහුසෛලික වරහන් කරන හැම එකම වෙන පාට පෑනකින් වරහන් කරන්නේ. වරහන් ඇතුලේ ලියවන්න කියන ඔක්කොම වෙන පාටකින් ලියලා තියෙනවා. වරහන් වල එළිය තියෙන එක පාටකින් ලියනවා. වරහන් ඇතුලේ තියෙන එක පාටකින් ලියනවා. එහෙමයි යන්නේ. වරහන් ඇතුලේ ලියන්නේ බහුසෛලික කියලා. සෛල කිහිපයකින් කියන තනි වරහණ දාලා බහුසෛලික කියලා වරහනවා. සාමාන්‍ය පැනලිය. ගොඩනැගී ඇති ගොඩනැගී ඇති තනි තනිව ගත් කල තනි තනිව ගත් කල තනි තනිව ගත් කල තනි තනිව ගත් කල අයිනුනේ පාට පෑනට තනි තනිව ගත් කල පාට පෑනේ වරණක් ගන්න. එදින ඒකයික වශයෙන් හරියට වශයෙන් බලලා යන බෝඩ් එකේ ඒකයික වශයෙන්
ඒකයික වශයෙන් ඒකයික වශයෙන් පරණවත් පරණවත් පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන වරහන් කළා වරහන් කළා පාට බෑනේ අන්වීක්ෂීය අන්වීක්ෂීය වරහන් වහන්න අන්වීක්ෂීය කියලා වරහන් වහන්න බල සාමාන්‍ය පෑනේ ලියන්නේ ජීවීන් 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 ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ ජීවීන් ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ රයිට් දැන් වට සාමාන්‍ය පැනල් ලියපු වාක්‍යයක් තියෙනවා ඔක ඇතුලේ පාට පැනල් ලියපු වාක්‍යයක් තියෙනවා ඡේදය ඇතුලේ දැන් කියවලා බලන්න ලියපු හැඳින්වේ පාට පැනල් ලියපු එකක් වෙනම තියෙනවා සාමාන්‍ය පැනල් ලියපු වාක්‍යයක් වෙනම තියෙනවා තනි සෛලයකින් නෝ සෛලකේ පේකින් කොට නැගී යති පියවියසර පැහැදිලිව නොපෙනෙන ජීවීන් ශුද්ධ ජීවීන් ලෙස හැඳින්වේ කියලා වාක්‍යයක් එනවනේ ඒ වගේම තව එකක් එනවා ඒක සෛලික හෝ බහුසෛලික ඒකායක වශයෙන් අන්වීක්ෂීය ජීවීන් වේ කියන කැල පාට පැන ලියවුනේ නැහැ ඒක සාමාන්‍ය පැනෙන් ගියේ ජීවීන් වේ කියන එක නැත්තම් ඒ මත කැල ජීවීන් ශුද්ධ ජීවීන් ලෙස හැඳින්වේ මේ දෙකම හරිය මේ මේක තනියෙන් ලියුවත් මේක තනියෙන් ලියුවත් නිර්වචනය හරි වරුදි නැහැ හැබැයි මම කැමති ඔයා ඔන්නෝය මම ලියපු එක ලියනවා ඔය දැම්මකක් ලියෝගේ අන්න ඒක ওই විදිහටම ලියන වරහන් ටික දාලා ලස්සන සමාන වචන ටික දාලා ලිව්වා ඉතින් ලකුණු දෙන්න පැනලා වැඩි මේ ළමයා හොඳට දන්නවා මේ පාඩම කියලා බලන කෙනා හරි සන්තෝෂයෙන් ලකුණු ටික දෙනවා ඒ නිසා මේ ලකුණු ගණන් විභාගෙට ඒ විදිහට ලියන්නත් ඕන එතකොට තමයි සිස්ටම් එක හරි So, I have English medium science. Do you have English medium science class? No, I don't have. Only Sinhala medium. We don't have any English medium class for the science. And only Sinhala medium, no English medium. But I have my Kathakala Halati for English medium, Kanwada English medium, Kerala, Manda Karane. I will either my own Sudana, Mendoni, Tiutadan, Doni, Prasna Patra, that Doni. In the මට කිසිම බලාපොරොත්තුවක් නැහැ ඉංග්‍රීසි වීඩියෝ පන්තියක් කරන්න මම අර කාට ඊපල දාපක ස්ක්‍රීන්ෂොට් එකක් දාදී මං දැන් මං කියුවේ මම කියන්නේ මේ වෙන පන්තියකට යන්න කියලා තමයි ඉංග්‍රීසි වීඩියෝ කරනවා නම් මොකද විද්‍යාව මගේ ඉගෙන ගන්න වැඩක් නැහැ හැබැයි ඉතින් මගේ පන්තියේ මං ඉතින් ළමයි දැන් 5ක් 6ක් විතර ඉන්නවා ඉංග්‍රීසි වීඩියෝ කරන අය සිංහල මීඩියම් පන්තිය වාඩි වෙලා මේක අහගත්තාම මට ඇති කියලා හැබැයි ඉතින් සමහර වචන අපිට අහුවෙන්නේ නැහැ දැන් මම ගොඩක් වෙලාවට කියන ඉංග්‍රීසි වචන ඔකට ඉංග්‍රීසි කියන්නේ මේක කියලා හැබැයි මේ සමහර වචන තියෙනවා දැන් ප්‍රභාස සංශ්ලේෂණය කරන සිංහලෙන් ආගෙන ගිහින් ඉංග්‍රීසියෙන් ලියන්න බැහැ ප්‍රභාස සංශ්ලේෂණය එක. ඒතර වචන ටික දැනගෙන ඉන්නවා. මේ වචන ටික ගන්න පුළුවන් නම් මේ පන්තියෙන් ගේමක් ගන්න පුළුවන් බැරි නේ. මේ මෙන්න වාත් එක හා ඒ දැන් ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවා. ආමත් ඒ ළමයි ඉංග්‍රීසි මීඩියම් එකේම අය. මගේ පන්තියමයි ඒ. ඒමයි ළමයි කැමති. මම නම් කියන්නේ වෙන පන්තියක් හොයාගන්න ඉන්නේ. මොකද ඒක තමයි හොඳ. හරි ළමයි මේ දැන් සුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා පැහැදිලි ශුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා පැහැදිලි පියවි හැට පේන්නේ නැති අන්වීක්ෂයේ පේන කට්ටිය විතරයි මේ සලම එමෙන්න මේ පියවි හැට පේන්නේ නැති අන්වීක්ෂයකට පේන හැමෝම ශුද්ධ ජීවීන්ද එළමයි පියවි හැට පේන්නේ නැති අන්වීක්ෂයකට පේන හැම එකම ශුද්ධ ජීවීන්ද නෑ එහෙම කියන්නත් බෑ හොඳේ එහෙම කියන්නත් බෑ ශුද්‍ර ජීවීන් කියලා වෙන් කරපු කාණ්ඩයක් ඉන්නවා ඒගොල්ලෝ විතරයි ශුද්‍ර ජීවීන් කියලා ගන්න වෙන්නේ
මොකද සමහර සත්තු ඉන්නවා ඒගොල්ල සතුන් කාණ්ඩයේ ඉන්නේ හරි සමහර දැන් උදාහරණයක් විදිහට බරව පණුව තමයි අපි ගන්න උදාහරණය නේද මයිකෝෆයිලේරියා කියන්නේ සුදු ජීවි නෙමෙයි පණුවෙක් කියනවා මයිකෝෆයිලේරියා තමයි යාගේ නම බරව පණුව එතකොට මේ බරව පණුව කියන සතාව පියවි හැට පේන්නේ ඌ පණුවෙක් කරා ඌ පියවි හැට පේන්නේ ඌ පේන්නේ අනුවීක්ෂයකට විතරයි බයෝ සුදු ජීවි නෑ ඌ පණුවෙක් මම එහෙන අපසට් එහෙම ඒ ඔයගේ වැවුවා අඩි එහෙම හැට පේන්නේ නැති පණුවොත් ඉන්නවා ඔව් ඌ පණුවෙක් ඉතින් ඌගේ තියෙන්නේ පණුවන්ගේ ලක්ෂණ ඒ නිසා ඌ දාන වෙන්නේ පණුවන්ගේ ගොඩට හැබැයි ඌ හැට පේන්නේ නැහැ ඌ බලන්නේ අන්වීක්ෂයක් පාවිච්චි කරනවා ඌ ඉන්නේ අන්වීක්ෂීය මට්ටමේ හැබැයි ඌ පණුවෙක් සුදු ජීවියෙක් නෙමෙයි කවුද උදාහරණය බරව පණුව මයිකෝෆයිලේරියා එයා පණුවෙක් සුදු ජීවියෙක් නෙමෙයි ඈ හැබැයි ඇහැට පේනවද නෑ එහෙනම් හොඳට මතක තියාගන්න ඇහැට පේන්නේ නැති හැම එකම ක්ෂුද්‍ර ජීවීන් කියලා කියන්නත් බෑ නේද වෙන ජීවියෙක් වෙන්න පුළුවන් පිටසක්ව ජීවියෙක් වෙන්න පුළුවන් නේද ඇහැට පේන්නේ නැති පිටසක්ව ජීවියෙක් වෙන්න පුළුවන් ඔව් පිටසක්ව ජීවියෙක් වෙන්න පුළුවන් ඇහැට පේන්නේ නැති අපි දන්නේ ඒ නිසා ක්ෂුද්‍ර ජීවීන් කියලා අපි වෙන් කරගත්ත කාණ්ඩ ටිකක් ඉන්නවා අන්න ඒ කාණ්ඩ තමයි ක්ෂුද්‍ර ජීවීන් යටතේ අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව අපිට හැඩ පෙන්නේ හැම එකම නෙමෙයි. ඒ වගේම තමයි ශුද්ධ ජීවීන් යටතේ අපි අධ්‍යයනය කරන හැබැයි මොන ශුද්ධ ජීවීන් පැත්තට දානවද ජීවීද අජීවීද කියලා පවා ගැටලුවක් තියෙන ජීවී කාණ්ඩයකුත් තියෙනවා. නේද? ශුද්ධ ජීවීන් යටතේ අධ්‍යයනය කරනවා හැබැයි ඒගොල්ලෝ ජීවීද අජීවීද කියලා තාම හරියට තීරණය කරගන්න බැරි කාණ්ඩයක් ඉන්නවා. කවුද? කල් ශුද්‍ර ජීවීන් යටතේ අපි ඉගෙනගෙන තියෙන අටවසර පන්තියේදී ඉගෙන ගත්ත හැබැයි ජීවීද අජීවීද කියලා හිතා ගන්න බැරි කාණ්ඩයක් ඉන්නේ කල් පෞගේ කාලේ නේද ඔබට සෑහෙන බලපෑවා ඒ කාණ්ඩය රයිට් ගොඩක් අය උත්තරේ දන්නවා එකට නේද උත්තරේ තමයි වෛරස් කියලා කියන්නේ එහෙනම් වෛරස් ගැන ලියපු තරුවක් දාලා බලන්න තව ඡේදෙලි ඡේදයක් ඕනේ තරුවක් දාන්න කමක් නැහැ දාන්න තරුවක් දාලා ඉවත් කරන්න ඕනේ ඡේදයක් විදියට ඉවත් කමක් නැහැ තරුවක් දාලා ඉවත් කමක් නැහැ ලොකුවට බෑලි කිරීම කරන්න ඕනේ නැහැ වෛරස් ගැන දන්නව නේද ළමයි ලොකුවට බෑලි කිරීම ඕනේ නැහැ සරලව වෛරස් ගැන දන්නව වෛරස් ගැන දන්නේ නැති කෙනෙකුට මම හිතන්නේ අපේ ඔන්ලයින් තක්සලාව YouTube channel එක පැත්තට ගියොත් මම හිතනවා වෛරසයේ කතාව කියලා වීඩියෝ දෙකක් තාම ඇති. ගිය අවුරුද්ද කරපු වීඩියෝ දෙකක් තාම ඇති. වෛරසයේ කතාව part 1 part 2 කියලා. A to Z ම වෛරස් ගැන ඉගෙන ගන්න පුළුවන්. වෛරස් හොයාගත්තේ කොහමද? ඒක ඉතින් පටන් අරගෙන 9 වසර මට්ටමට වෛරස් ඉගෙන ගන්න පුළුවන්. අපි ගිය අවුරුද්ද කරපු ප්‍රෝග්‍රෑම් එකක් තාම YouTube එකේ තියෙනවා මම හිතන්නේ. පොඩ්ඩක් YouTube එකට ගිහින් බලන්න YouTube එකට ගිහලා ඔන්ලයින් පක්ෂලාව කියලා ගහන්න කියවුවාම අපි ඔන්ලයින් පක්ෂලාව YouTube channel එක ගැන උඩින්ම මගේ මේ logo එක දින්නේ ඔන්ලයින් පක්ෂලාව ටී ෂර්ට් එක උඩට දැන් බලන්න ඔන්ලයින් පක්ෂලාව logo එක තියෙන YouTube channel එක වාරු ඩිම් උඩින් බලාගෙන පුළුවන් ආයෙ වෙන දෙක තුන දෙන්නේ එක තමයි එන්නේ ඒත් ඒකෙන් ඇතුළට ගිහලා පොඩ්ඩක් වීඩියෝ ටික හොයන්න නම් මේ වෛරසයේ කතාව කියලා හොයන්න නැත්නම් YouTube එකේම ගහලා බලන්න ඔන්ලයින් පක්ෂලාව වෛරසයේ කතාව කියලා search කරලා බලන්න සමහරවිට හොයාගන්න බැරි වෙන්න නැහැ ට්‍රයි කර දෙන්න ඔයාගත්තුත් ඔයාට ඒක වටිනවා මම ඉච්චර ගැඹුරට පාඩුව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒක තියාගෙන ඉන්න තරවක් දා මෙහෙම දේව වෛරස් ශුද්‍ර ජීවීන් යටතේ සාකච්ඡා කළද 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 එය ජීවීද අජීවීද යන්න එය ජීවීද අජීවීද යන්න වෛරස් ශුද්‍ර ජීවීන් යටතේ සාකච්ඡා කළද එය ජීවීද අජීවීද යන්න
ජීවීද අජීවීද යන්න ස්ථිරව නිගමනය කර නැත. ස්ථිරව නිගමනය කර නැත. ස්ථිරව නිගමනය කර නැත. ඒකටම ලියාගෙන යන්න. වෛරස් වෛරස් විසින් පෙන්වන එහෙම ලියන්න. වෛරස් විසින් පෙන්වන ප්‍රධානම ජීවි ලක්ෂණය වෛරස් විසින් පෙන්වන ප්‍රධානම ජීවි ලක්ෂණය වෛරස් විසින් පෙන්වන ප්‍රධානම ජීවි ලක්ෂණය මොකක්ද? ඒක ලියන්න බෑ. මොකද්ද කියලා මම අහන්න. මොකක්ද ප්‍රධානම ජීවි ලක්ෂණය? මොකද්ද ජීවීන්ගේ ලක්ෂණ වලින් වෛරස් පෙන්වන ප්‍රධානම ජීවී ලක්ෂණය මොකද්ද? ජීවීන්ගේ ලක්ෂණ දන්නවනේ, වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය, ප්‍රජනනය වගේ කිය අපි කිය. පොඩි පන්ති 6 වසර පන්ති උගන්නු. ඒක දන්නා 6 වසර පන්ති රුපියල් 100ක් දීලා එන්නේ ඉන්ටර්න්ෂිප් එකට. ඒ පාඩම මේ ලබන සතියේදී. වෛරස් විසින් පෙන්වන ප්‍රධානම ජීවී ලක්ෂණය මොකද්ද මං අහන්නේ? ගැන් ගෙස් කරා. වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය, ප්‍රජනනය කියන එක මොකද්ද? يعني ගෙස් කරන්න දන්නේ නැති වුණාට කවන්නේ නැහැ. හිතන්න අනුමාන කරනවා. අනුමාන කරනවා. ටග්ගල් දානවා. ටග්ගල් දානවා. ගොඩක් අය හොඳයි හිතලා අනුමාන කරනවා. වෙරි ගුඩ්. ඒ අනුමාන ගොඩක් අය හරි. වර්ධනය නෙවෙයි, සුදු ජීවීන් වර්ධනය වෙන්නේ. වර්ධනය කියලා අදහස් කරන්නේ අපි ශරීර ප්‍රමාණය විශාල වීමනේ. දැන් මේ ඇහැට පේන්නේ නැති කොරෝනා සුදු ජීවියා, දැන් කොරෝනා වෛරස් එක කවදාද නම්බුඩන් ගියා කියලා ලොකු වෙනවද නෑ. ඒ නිසා සුදු ජීවීන්ගේ වර්ධනය කියලා පාට් එක උගේ ප්‍රජනනයත් එක්ක සම්බන්ධයි. බලන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කියලා කියලා මම හොඳට මතක තියාගන්න. ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කියලා කවුරු හරි කොහේද හරි කිව්වොත්, මම හරි කොතන හරි ඔබට කිව්වොත් වචනේ වර්ධනය කියන්නේ ප්‍රමාණය ලොකු වෙන එක නෙමෙයි. ක්ෂුද්‍ර ජීවීන්ගේ උන්ගේ වර්ධනය කියන්නේ උන්ගේ සංඛ්‍යාව වැඩි වීම. එතකොට ඒක උන්ගේ ප්‍රජනනය හා සම්බන්ධ වැඩක්. ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කියන්නේ ප්‍රජනනය හා සම්බන්ධ කතාවක්. ඇයි අපි කියන්නේ සාමාන්‍ය වර්ගයා භෝග කිරීම ප්‍රජනනය කියලා? හැබැයි ශුද්ධ ජීවීන් ඔබ දන්නවා සාමාන්‍ය බැක්ටීරියාවක් ඉන්නකොට ඒ බැක්ටීරියාව මෙහෙම බැක්ටීරියාවක් ඉන්නවනම් ඌට පුළුවන් මැද්දෙන් කැඩිලා දෙකට කැඩෙන්න. බැක්ටීරියාව දෙන්නෙක්. එතකොට උන් දෙන්නම ආයි දෙකට කැඩෙනවා. බැක්ටීරියාව 4යි, ඒ 4ම ආයි දෙකට කැඩෙනවා. බැක්ටීරියාව 8යි. කොහොමද යන්නේ බැක්ටීරියාව චක්‍රය? හරි ඔබ මන් කියලා දීලා තියෙනවා. ගියලු දුර සාමය ඔබ කියලා දුන්නා. දන්න දෙ කෙනෙක් සරල විදා ගන්නවා. සාමාන්‍යයෙන් ඔන නූල් කෑල්ලක් තියෙනවා. නූල් කෑල්ල හරි මැද්දෙන් දෙකට කැඩෙනවා. දැන් නූල් කෑල්ල දෙකයි. දැන් බැක්ටීරියා දෙන්නයි. හරි අපි පාර දෙක බැක්ටීරියා නෙවෙයි දෙන්නම එක වගේ බැක්ටීරියා දෙන්නේ කියේ. ඊට පස්සේ උන් දෙන්නත් ආයි කැඩෙනවා. කැඩුණාම බැක්ටීරියා 4යි. ඒක උන්ගේ ප්‍රජනනය. ඒක උන්ගේ ප්‍රජනන ක්‍රමය. ඉතින් ඕකම තමයි අපි උන්ගේ වර්ධනය කියලා කියන්නේ. ඕකම තමයි උන්ගේ වර්ධනය කියලා අපි කියන්නේ. ක්ෂුද්‍ර ජීව විද්‍යාව ආධාරද්දි මයික්‍රෝබයොලොජි කතා කරද්දි මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කියලා කියන්නේ උන්ගේ ප්‍රජනනයට තමයි. ඒ නිසා වෛරස් විසින් පෙන්වන ප්‍රධාන වැත්ත වශයෙන් කිව්වොත් එකම ජීවි ක්‍රියාවලිය තමයි උන්ගේ මොකක්ද ප්‍රජනනය හෙවත් වර්ධනය. දෙකම එකයි ප්‍රජනනය කියලා දාගන්න. මම මන්ද කිව්වා වාක්‍ය පොඩක් කිය. වෛරස් විසින් පෙන්වන ප්‍රධානම ජීවි ලක්ෂණය වන්නේ කියලා කිව්වද නැහැ? ජීවි ලක්ෂණය වන්නේ ප්‍රජනනය. ප්‍රජනනය ජීවි ලක්ෂණය වන්නේ ප්‍රජනනය.
වරහන් කළ වර්ධනය. ජීවි ලක්ෂණය වන්නේ ප්‍රජනනය වරහන් කළ වර්ධනය. එහෙම කරද්දී යාගේ සයිස් එක අඩු වෙන්නේ නැද්ද? ඒක ලොකු වෙනසක් නෑ අපිට ශුද්ධ ජීව මට්ටමේ ඉන්නේ. අර ප්‍රමාණය පොඩි වෙනසක් ඇති වෙනවා. ඒක ආයේ හරියනවා. ඒක අපි සලකන්නේ. වර්ධනය සෝරි ප්‍රජනනය වරහන් අතර දැම්ම වර්ධනය කියන. වර්ධනය වේ. ඒක වාක්‍ය ඉවර කර. ඒ වගේම ඔබ දන්නවා වෛරස් කියන්නේ විශේෂිත අන්වීක්ෂ මට්ටම් වලින් නිරීක්ෂණය කරන්න ඕන කෙනෙක්. එහෙනම් එයාව සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයකින් බලන්න බෑ. මොකද බලන්න පුළුවන්? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් විතරයි බලන්න පුළුවන්. ඒකත් විශේෂ කාරණාවක්. ඒකත් ලියාගන්න. ඔකටම ලියන්න තමයි. ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් සරලව ප්‍රමාණයෙන් පට්ට කුඩා බැවින් කියනවා ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණය කිරීම සඳහා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කළ යුතුය. නිරීක්ෂණය කිරීම සඳහා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කළ යුතුය. රයිට් අන්වීක්ෂ කතාව මතකයි නේ ලියන්න ඕනේ නැහැ අන්වීක්ෂ හොයාගත්තේ කවුද මේ ඒ මතකයි අන්වීක්ෂ හොයාගත්තේ කවුද ඇන්ටනි ලැවසියර් නේද නැද්ද අනේ නී ආවිලි කවුද අන්වීක්ෂ හොයාගත්තේ කවුද ළමයි Anton van Leeuwenhoek නේද? Anton van Leeuwenhoek කියන්නේ තමයි Anton van Leeuwenhoek කියලා කිව්වා. එයාම තමයි දෙනම එකනේ. එකම නම තමයි අපි ඒක විදිහට කියවන්නේ. Anton van Leeuwenhoek තමයි අන්වීක්ෂය. ඒ කියන්නේ ආලෝක අන්වීක්ෂය හොයාගත්තේ. ඒක සංයුක්ත අන්වීක්ෂ වර්ගයක් වෙන ආලෝක අන්වීක්ෂය හොයාගත්තේ Anton van Leeuwenhoek මොන අවුරුද්ද වගේද හොයාගන්නේ? කොයි කාලේ වගේද? मेहदाय उत्तर හයසිය හැත්ත හතරේදී පමණ ඇන්ටන් වෑන් ලිවන්හොක් විසින් ඔබට ඕනනම් ඒවා පැන්සලකින් අරගෙන ඔය බාටිය කරි ලියලා තියන්නේ නැත්නම් පස්සේ කාලෙක ආයෙ හොයාගන්න වෙනවා ඕනනම් පැන්සලකින් අරගෙන ලියලා තියාගන්න අමතක මත මතකයි නෝ අවුලන්නේ 1674 පමණ ඇන්ටන් වෑන් ලිවන්හොක් කියන පුද්ගලයා තමයි ආලෝක අන්වීක්ෂය වාගත්තේ හැබැයි ඒ ආලෝක අන්වීක්ෂයෙන් වෛරස් නිරීක්ෂණය කරන්න පුළුවන්ද ඒ ආලෝක අන්වීක්ෂයෙන් වෛරස් නිරීක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා 1932 දී පමණ එර්නස් රස්ගා කියලා විද්‍යාඥයෙක් නිර්මාණය කරනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. 1932 දී පමණ 1932 දන්න නැත්නම් පැන්සලකින් ලියාගන්න. මේ පැනේ ලියන්න නෑ නෝට් එකට. පැන්සලකින් ලියාගන්න. ඔබ නිකන් දෙක වසරේ පන්ති උගන්නන්න. ඔබ මේ දෙක වසරේ බලන්න දන්නවා. හරි.
එනිසා ඔබ දැන් නැත්නම් පැන්සල එකකින් ලියා ගන්න කොහේ හරි වාටියකින් වාටිය කියන එක දන්නවනේ රතු රූල පැත්තේ උඩ උඩ හරියෙන් යට වාටියේ ඒ කොහේ හරි ලියන්න ඒවා හොඳේ 1932 දී එර්නස්ට් රස්ගා කියලා විද්‍යාඥයෙක් තමයි රස්ගා නම සියන් ජාතික විද්‍යාඥයෙක් විද්‍යාර්ය තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ නිර්මාණය කරන්නේ 1932 පෙබරවාරි 9 දන්නේ නැහැ මම දිනේ නම් දන්නේ නැහැ 1932 දී පමණ හරි ආ ළමයි අපි තියරි පන්තිය කට්ටිය පොඩක් ඔබ ඉන්නවනේ ඉරිබන්දිය දරුවන්ට පණිඩයක් තියෙනවා සුභ සුභාරංචි ඇතුළු වලන්න කියන්න මේ අද හවස පන්තිය ෂුවර් නැහැ හොඳේ මට ඔය ගේසදී කියන්න දරුවා අද හවස පන්තිය ෂුවර් නැහැ හොඳේ මේ බබාල ඉස්කෝලේ තීන්ත ගන්න යන තියෙනවා මම මේ කියවලා තීන්ත ගන්න යන්න ඕනේ මම හරි නැත්නම් වල ඉරිබන්ද වෙන ප්‍රශ්න ඕකේ මම තීන්ත ගන්න යන්න ඕනේ තීන්ත ගාලා කලින් ආවොත් කරනවා පොඩක් ටච් එකේ ඉන්න පන්ති වෙලාවට පන්තිය වෙලාව කිට්ටු වෙද්දි ටච් එකේ ඉන්න මම ගෲප් එකට වොයිස් එකක් දානවා තියෙනව හෝ නැහැ හරි දෙකෙන් එකක් කියනවා වොයිස් එකක් දැම්මේ නැත්තම් වැරදිලා හරි ඉතින් ඉන්න දැන් සිග්නල් නැතුව ෆෝන් එකේ බැටරි බෑ ඕෆ් වෙලා හරි ඔෆ් වෙලා කියලා යන්න පුළුවන්. එහෙම වුණොත් එහෙමලා පන්ති නෑ. හරිද? තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දානවා 3 නේද පන්ති පටන් ගන්න කීයද? ආ එහෙනම් 2 වෙනි මැසේජ් එකක් දාන්න මොකද වෙන්නේ කියලා. ඊන්ද ගානක විද්‍යාවත් එක තමයි ඒක තීරණය වෙන්නේ. මම මේ පන්තියක් කළා ඊළඟ එකක් කළා තමයි ඊන්ද ගාන යන්න ඕනේ. මම අනිවාර්යෙන් යන්නත් ඕනේ මම ඒක පන්ති නියෝජිත. හරිද? ඊන්ද ගාන ඉන්න ගානකට ඉක්මනට එන්න බලමු කියන්න බෑ පුළු තියෙන විදියට එක තමයි කරන්න බලලා කියන්න ගියා මට ඕක ගේසදී කියන්න බැරි වුණා ගේසදී 10 පන්තියට කිව්වා ඕගලන්ට කියන්න මතක නැතුව මම ආයි ගෲප් එකේ මැසේජ් එකක් දාන්නම් මොකද සමහර අය මෙතන නැහැ ඔන්න වැඩි හොඳේ පෞද්ගලික හේතු වෙන නිසා සර් අපිට ලකුණු දුන්නා මට 91යි අඩේ එච්චරකම ලකුණු දුන්නා හයි ඉස්කෝලේ ලබන දින වල මම ලබන තම්බල ළමයි 91යි හොඳයි right මාතෘකාව ගන්න ශුද්‍ර ජීවී කාණ්ඩවල ලක්ෂණ හා නිදසුන් ශුද්‍ර ජීවී කාණ්ඩවල ලස්සන හා නිදසුන් ශුද්‍ර ජීවී කාණ්ඩවල ලක්ෂණ හා නිදසුන් නිදිමත වෙන වෙනම වෙනවද ඔය නිදිමත ක්ෂුද්‍රජීවි කාණ්ඩවල ලස්සන හා නිදසුන් ඒකට මම පෙළපොතෙන් ගන්නෙ පෙළපොතක් තියගෙන එකට ඕන නම් පෙළපොත පෙරලා ගන්නත් පුළුවන් නොයිෂෝ ඉතින් ඒක පොඩි ස්ක්‍රීන් එකෙන් බලන්න පුළුවන් මේ තියෙන මාතෘකාව ඔයගොල්ලෝ ලියපු මාතෘකාව මේ පෙළපොතෙන්මයි ගත්තේ ක්ෂුද්‍රජීවි කාණ්ඩවල ලස්සන හා නිදසුන් ඒක තමයි දාපු මාතෘකාව හොද අපි දැන් මේක ලියන්න යන්න अभी तो मेडिकल लिया नहीं है निदेशुन टीके लिया नहीं पा निदेशुन टीके आ हाँ मैंने लिया ना निदेशुन टीका मैं मिलिया ने और मैं मिलिया उन बालन लिया नॉट टीके लिया बालन ने एक एक विधि नॉट लिया नहीं पा लास्ट टाइम एक विधि नॉट टीका लिया जाओ बोलो प्रधान मातृका देख माने शुद्ध जीवी कांड में लक्षण हाँ निदेशुन किया ना अरे इटे पास से එයකට දාගන්න මේ පළවෙනි එක බැක්ටීරියා ඒක අනුමාතෘකාව ඔය මාතෘකාව යටතේ අනුමාතෘකාවක් දාන්න බැක්ටීරියා දැන් බැක්ටීරියා දාලා බැක්ටීරියා කියලා දාලා ලක්ෂණ කියලා දාන්න ඕනේ බෝල දාලා ලක්ෂණ ටික ලියන්න බෝල දාලා ලක්ෂණ ටික ලියන්න ඔය දින ඒක සෛලික අන්වීක්ෂීය ජීවී කාණ්ඩයකි දේහයේ විවිධ හැඩ සයිතේ පෘථිවිය මත ඉතා පුළුල්ව සෑම පරිසරයකම ව්‍යාප්තව පවති අයිඩිය ලිව්වා හරි ඊට පස්සේ උදාහරණ කියලා දාලා අර උදාහරණ කිව්වෙ ඒක උදාහරණ කියලා නෝට් එකේ තොර පැහැදිලි වෙනවා ආයෙ වගේ ඔය දෙකම ලියන්න අක්කල බැක්ටීරියා ලියන්න දිලීලා ලියන්න මේ විදිහට බැක්ටීරියා දෙයක් දිලීලා දෙන්න විනාඩි දෙන්නම් දෙකක් අගන්නේ මේ මාව පේන්නේ නැතුනට මට ඕගලන්ට පේනවා
अमेरिका मतलब इतना ही नोट है कितना यार से हरियाणा हमारे यहाँ क्या होता है वो बिलाट वाव टेनने आगे वो मटो बिलाट टेनने इतने हैं कि मैं मटे चलाने से रहता हूँ अगर लिया तो हमें लिया हमने किलो में देने को डाक का पहले को तो नहीं देखे ना तब पहले को तो दिन पर पास्ते लिया करने के लिए दिन पर जब पहले को तो दिन तो पास्ते लिया करने को दे लिया है लवाई यहाँ के पानी डेट की रोग यार वजन पानी मैं जाती अपनी YouTube प्रोग्राम में की नहीं ने Facebook पे ही करे Facebook देखकर धन्य हो गए Facebook का था इधर है Facebook लाइक फॉलो कर ली अपनी करे है Facebook का तीस दाह वाला दिए देखकर Facebook पे देखे तीस दाह तैयार की दिए ने इंसान मैं जाती अपने वाले था भाई YouTube 15 हाईसी आलू हतरक सब्सक्राइबर लेना अगर वाइस ना 15 हाईसी आलू हतरक किन मैं एक मिनट बड़ा हाई रहा कर लो अंदा साइज ही आलू हाथ रख के ना है ना मैं दैनिक बाल लाइव व्यू है अंदा साइज ही आलू हाथ रख के तब हाय तेरे की लाइक कराना सब्सक्राइब कराना अंदा साथ सी है ना एक मिनट हाई रहा पढ़ने का लोड ऐसा उलो अंदर ना यंद गील यूट्यूब पे करना गील ऑनलाइन फैक्स लाइव का सर्च कर ला सब्सक्राइब कर दान बिल लाइक करने का उपाय उन्हें हम කියනවා වැඩි දැන් දන්න අය දැනුවත් කරන්න යාළුවන්ට දෙවන්න මචං මේක සබ්ස්ක්‍රයිබ් එකක් දාපන් කිය. බයන්න එපා සබ්ස්ක්‍රයිබ් කළා කියලා පාඩුවන්නේ. ඕනි තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා නේද? ආයෙලා කට්ටියට අක්කා සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න නේද? දැන් ආයෙත් සබ්ස්ක්‍රයිබ් කළා නම් මට 700 වෙනවා නේද? අලුතෙන් ආපු අය තමයි වැඩේ කරන්නේ. පරණයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නේ. මම පරණ සාමාජිකයෝ. අනේ කෙනෙක් දැන් මාළු පාය කවුද දැන් මේ ලබන සතියේ පන්ති වෙනකොට ඔක අනිවාර්යෙන්ම 6000 බැලලා අර 6020 ගණන් විතර තියෙන YouTube channel එකක් පහුවෙලා ඉවර වෙනවා එතකොට YouTube කතාවක් ඉවරයි මට ඇඩිය එපා මට 6250 කියලා එකක් තියෙනවා YouTube එකේ. මොකද රහම දැනගෙන ඉතින් 6240. මම එකක් දාගින්න ඕනද? ඒක subscribe කරාම මම දවස ගන්නවා. ඒ වගේම අම්මලා තාත්තලාගේ Facebook account තියෙනවා නම් ඉතින් Facebook එකේ බලවත් තිබ්බට කමන්නේ නැහැ. Facebook එකට ගිහිල්ලා online taxalawa කියලා search කරන්න. ඒකට කුඩින් වෙන්නේ අපි තමයි. ඔය කොහේ මොන taxalawa ගහුවත් අපි තමයි එන්නේ උඩින්. දැන් ඔයාට ඕන ඊ taxalawa ගහලා බලන්න. ඒ ඊ taxalawa ගහුවත් අපිත් තියෙන කොහේ හරි කොනක ඒකේ. Facebook එකේ ඊයේ ආය බලනකොට 30000 බැලලා තිබ්බ පොඩේ ඉඳන් download වෙනවා. ඔව් 31000 කියනවා මේ වෙද්දි Facebook එකේ මේ වෙනකොට 31000 පැල්ල තියෙන්නේ මේනවනම් අතන Facebook followers කියලා තියෙන දෙන 31070ක් කියනවා Facebook එකේ ඒ නිසා Facebook කතාව ඉවරයි ඈ Facebook එකේ මං එදා ඒ අභියෝගය කරලා ගියා අඟහරු වාදනේ සතියක් යන කලේ Facebook එක ඉවර කරනවා කියලා ඉවරයි එදා ගියදී 10000 හිටියේ අද 31000ක් ගෙනවා 31000ක් ෆලෝස් ලා සෙල්ලන්නේ ඔන්ලයින් තක්සලා සමහර ඒවා 30යි සමහර තක්සලා වල 30යි අපේ 30 10යි සෙල්ලන්නේ
දැතිස් එක්දායි 31 කියවෙලා ඊළඟට මොකද අපි යන්නේ සෝෂල් මීඩියා එක ළඟ TikTok TikTok තියෙනවා ඊට පස්සේ YouTube hari YouTube hari ආගෙන එනවනේ Facebook hari YouTube hari TikTok තියෙනවා Instagram එකක් තියෙනවා Instagram නම් හරි අමාරුයි මේ ළමයිගේ ප්‍රොෆයිල් හොයාගන්න මේ Instagram එකේ 150ක් විතර ඉන්නේ අර මේකෙන් පේනවා Instagram කීයද ඉන්නේ කියලා Instagram එකේ නෑ يعني අපේ පන්ති වල නෑ හරි අඩුයි මේ Instagram followers 152යි Instagram එකේ post එකක් දැම්මම 100ක් අත් බලන්න ආ දැකලා Instagram Instagram බලු වෙලාදී Instagram ඉන්න කට්ටිය ඉන්නවද? ඊවල Instagram තියෙනවද? අයියලා අක්කලා නංගිලා මල්ලලා ආච්චිලා සීයලා බාප්පලා පුංචිලා ඔක්කොම තියනවනම් ඒකත් ගිහලා online පස්සලාව කියලා follow එකක් දාන්න ඕනේ. ආ Instagram තියෙනවද? ඒකට follow එකක් දාන්න. ඔයගොල්ලෝ කැමති නම් Instagram කරනවා. ප්‍රශ්නයක් නැහැ. මගේ router එක support කරන්නේ Instagram. අපෝ ට්වීට් වගේ ගන්න හරියන්නේ නැහැ ට්වීට් වෙන්නේ නැහැ ඒක අධ්‍යාපනික මොහොත මට මේ ළමයි නැහැ ඒකේ තියෙන ගොඩක් වෙලා බිස්නස් දේශපාලනේ වගේ ට්වීට් හරියට තව තියෙන්නේ ඊළඟට TikTok තියෙනවා Instagram තියෙනවා Telegram උත් ඉතින් අපේ දැන් 5000ක් විතර ඉන්නවනේ Telegram එකත් කොහොම ගියේද එනම් දැන් මම යල්ලන්න ඕනේ TikTok තමයි ආයෙත් තියෙන්නේ TikTok එකේ ගොඩක් නැහැ 350ක් විතර ඉන්නේ TikTok page එක එහෙනම් අපි ඊළඟට ඊළඟ සතියේ ප්‍රෝ ඊළඟ මේ සතියේ නම් බෑ ළමයි ගොඩක් කළා මම දැන් මේ සෑහෙන මේ ප්‍රෝග්‍රෑම් එක මේ මාසේ ඉවරට කලින් අපි TikTok එකක් ගොඩ දාමු අපි සෝෂල් මීඩියා එකකින් එක අත්පත් කරගන්නේ නියනවා WhatsApp channel එක අඩේ WhatsApp channel එකක් තියෙනවා ඒකෙත් වැඩි සමාජික වෙන්නේ ඒක මම ඒකට නිකුත් දාන්නෙත් නැහැ නේද මටත් ඒක එකක් තියෙනවා කියලා මතක නැහැ WhatsApp channel එකක් හදමු ඒකත් කරන්න ඕනද WhatsApp දේ පන්ති වල ළමයි ඉන්නවා මේ දහස් ගාන WhatsApp channel එකේ 100ක් නෑ මං හිතන්නේ. ඊයක් ඉන්න WhatsApp channel එකේ මම මන්ද මම ඒක බලන්නෙත් නෑ ළමයි. ඕකට ඉතින් මාළු දෙයක් නෑ මේ TikTok channel එකක් TikTok channel එකක් කරන්න ඕනේ TikTok channel එකක් තියෙනවා අපේ. online පක්ෂලාව කියලා ගිහිල්ලා බලන්න නෑ TikTok channel එකක් තියෙනවා. but මේ followers නෑ අපි ඉතින් මොකද මේ එක එකම කපලා පෙන්නන්නේ නැහැ රින්දි ගලවලා පෙන්නන්නේ නැහැ ළමයි ඒ නිසා අපේ වැඩ නැහැ හරි වැඩ නැහැ මම එක හදලා පෙන්නන්නම් බැරි නැහැ ඕනි සෝෂල් මීඩියා එකක් බැරි නැහැ මට ආ 197ක් ඉන්නවා WhatsApp channel එකේ මොකද්ද ලියන්න ඕනේ කියලා අහනවා අයියා මෙච්චර ලබු නිදාගෙන ඉන්නේ මම මෙච්චර ලියනවා නම් මම මේ කියවන්න ඕගලොත් එක්ක මෙන්න මේ ෆෝමැට් එකට ඔය ඩිස්ප්ලේ එකේ පේන දෙකම ලියන්න කියලා කිව්වා දැන් ඉවර වෙන්නත් වෙලා ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න තාම ලියනවා නම් ඒ කියන්නේ තාම ඔයා බැක්ටීරියා නම් ලියන්නේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න නැත්නම් මේක රෙකෝඩ් එක හම්බ වෙනවා රෙකෝඩ් එක හරි බලලා ලියන්න ඕනේ සමහර අය දැන් එන්නේ සමහරක් දැන් එන්නේ හරි මේ දැන් එන්නනදි වැඩන්නේ තව ටිකක් පන්දි ඉවර කරනවා ළමයි පොඩ්ඩක් ඉන්න ලියන්න බා මේකේ කොහොමද ඔයගලට ලියන්න තමයි ඊළඟට තව කෑලි දෙක තුනක්ම දෙන්නේ අපි ඒක ස්ක්‍රීන් ෂොට් එකක් ගහගෙන ලියනවද නැත්නම් මේක මම PDF එකක් දාන්නද මේ පොතේ ගෲප් එකට කොහොමද ඔයගලන් දැන් මේ හතහ මාරනකම් වෙන්න මේක ලියන්න තමයි ඒකයි තේරුමක් නැහැ බොරුවට මේ ඔයගොල්ලෝ දැන් සමහර අය දැන් ඉන්නේ මේක මෙහෙම කරන්න ආ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න මුලින් ඔන්න මේ කෑලි එකක් ගහගන්න පොත තියෙනවා නම් පොත ස්ක්‍රීන්ෂොට් ගන්න ඕනේ නැහැ පොඩේ ඉන්න පෙළ පොත තියෙනවා නම් පිටු අංකය 2 2 සහ 3 ඔන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පළවෙනි එක හරිද හරි ගාපු කෙනේ මටත් එවන්න මම ඒක ගෲප් එකට දාන්න ගහලා බැරි වෙච්ච එක ආ ඊළඟට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න මේ ඔක්කොම එකම ෆෝමැට් එකේ ලියන්න මාතෘකාව දැම්මා ලක්ෂණ ටික ලිව්වා හරිද මාතෘකාව දැම්මා ලක්ෂණ ටික ලිව්වා උදාහරණ ටික ලිව්වා ලබන සතියේ මම මේ ටික පැහැදිලි කරනවා ඈ මම මේ අද නෝට් එක ලියන්නේ ලබන සතියේ මම මේ ටික පැහැදිලි කරනවා මේ සුද්ධ ජීවීන් ගැන මුලින්ම බැක්ටීරියා ඊළඟට දිලීර ඊළඟට ප්‍රොටෝසෝවා ආ මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහගෙන පොඩි පොඩි දෙක එකට අරලා ගහමු ආ ඔන්න ඔක්කොට ටික දිනවා එතන එකට ස්ක්‍රීන් ෂොට් 3යි ස්ක්‍රීන් ෂොට් කෑලි 3යි ඔය ටික ඔක්කොම සුද්ධ ජීවී කාණ්ඩ පහ බැක්ටීරියා දිලීර
ඊට පස්සේ මෙතන උඩ හිටිය ප්‍රොටෝසෝවානේ, ප්‍රොටෝසෝවා බැක්ටීරියා දිලීර ප්‍රොටෝසෝවා ඇල්ගි වෛරස්. ඔන්න ඔය කාණ්ඩ පහේම ලක්ෂණ දෙක ලියලා තියෙන්න ඕනි, උදාහරණ දෙක ලියලා දෙන්න ඕනි. උදාහරණ ලියද්දී තව රූලක් දෙකක් වැඩිපුර තියන්න උදාහරණ පැත්තට. තව මොනවා හරි මට ලියන්න ඕනේ උදාහරණ දෙකක්. කම ඕනෙත් නැහැ. හරිද? ඕනෙත් නැහැ. සර් ග්‍රූප් එකේ දාන්න. පළවෙනි එක ග්‍රූප් එකේ දාන්න පුළුවන් වුණා ග්‍රූප් එකේ දාන්න. ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න කොහොමද? ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න දැනගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට මේක ඔයාලට ලේසියි. මම දානකම් බලන් ඉන්න ඕනේ නැහැ. මොකද මට මේකට පස්සේ තව පන්තියක් තියෙනවා. මම ඒ පන්තියත් කොල්ල තමයි සමහරවල් ග්‍රූප් එකේ දාන්න. එතකොට පරක් කුයිනේ අපරාධය. කොබාලි ස්ක්‍රීන් ෂොට් ගන්න දන්නේ තියෙන ස්ක්‍රීන් ෂොට් එක අවංකව කියල දෙන්න හරියට ගන්න. ස්ක්‍රීන් ෂොට් එක ගන්න දන්නේ නැත්නම් පොඩ්ඩක් අතුසන් බෑ. පින්තූර පැත්තකින් අඳින්න. කැමති නැහැ අඳින්න. ඕනෙත් නැහැ. කැමති නැහැ අඳින්න ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට නෝට් එක ලස්සන හදා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න දන්නේ නැත්නම් හරිද? සරල වැඩිය තමයි යන්න YouTube එක. YouTube එකට ඉස්සර වාගේ ෆෝන් එකේද මොකද්ද කියලා හොයාගන්න බලන්න. ස්ක්‍රීන් ෂොට් එක ගන්න මොකේද කියලා. ෆෝන් එක නම් ෆෝන් එක. කම්පියුටර් එක නම් කම්පියුටර් එක. හරිද? ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න විදිය දැනගන්න YouTube එකට ගිහිල්ලා මෙන්න මේ වාක්‍ය ගාලා සර්ච් කරන්න. ඉතින් බලන්න. මෙන්න මේ වාක්‍ය ටයිප් කරන්න. how to take screenshot in කියන මේ හිස්තැනට දාන්න ඔයාගේ ෆෝන් එකේ වාගේ. ඒකට Samsung කියලා දාලා හරියන්නේ නැහැ. ෆෝන් එක නම් Samsung A20. Samsung මොකක් හරි J7. අන්න එහෙම එක්ක දාන්න ඕනේ ෆෝන් මොඩල් එක. හරිද? ඔයාගේ කම්පියුටර් එක නම් තියන්නේ මෙතන දාලා එක්ක ෆෝන් මොඩල් එක. හරිද? Samsung A20. අනේ ෆෝන් මොඩල් එක දාන්න මොකක් හරි ඔයාගේ ෆෝන් මොඩල් එක දාන්න. නැත්නම් පරිගණකයක් නම් තියෙන්නේ ඔයා දාන්න ඕනේ වාගේ Windows මොකද තියෙන්නේ කියලා. How to take screenshot in Windows 10. අන්න එහෙම ගහන්න එතකොට ආගන්න පුළුවන්. ඊට පස්සේ videos පෙන්නනවා. මේ video වල step by step කියලා දෙනවා කොහොමද screenshot එක ගන්න කියලා. මේක එක එකනට වෙනස්. හරි? අපේ phone එකේ screenshot ගන්න බැ. ගන්න බැරි වෙන්න බැ. screenshot ගන්න බැරි phone එකකට නම් මේ මේ ජාති phone එකක් වෙන්න ඕනේ. මේක නම් බැ. අද මේ ජාති ෆෝන් එකක් නෙමෙයි ස්මාර්ට් ෆෝන් එකක් නම් අනිවාර්යයෙන් ස්ක්‍රීන් ෂොට් ගන්න පුළුවන්. ඔයාව දන්නේ නැහැ. සර්ච් කරලා බලන්න. හරි සර්ච් කරලා බලන්න. හොයා ගන්න බැරි වුණොත් සර්ච් කරලා හොයා ගන්න බැරි වුණොත් මට WhatsApp එකක් දාලා අහන්නකෝ. මම එතකොට ඔයාලට ඒකට උදව් කරන්නම්. දිලීර එක චුට්ටක් කාලේ පාරක් දාන්න කියලා කියනවා. ඔන්න දිලීර නෝට් එක උදන් තියෙනවා. හරිද? ඊට පස්සේ තමයි අර පරක් වෙලාපු කට්ටියට අහුන්නේ. දන්නේ නැහැ පරක් වෙලාපු කට්ටිය. මේ ඔයගලන්ට මේ පන්තිවල අදාළව වැඩ පොතක් තියෙනවා ගෙන ගන්න පුළුවන්. හැම පාඩමක් අවසානයේම සාකච්ඡා කරන ප්‍රශ්න තියෙන වැඩ පොතක් තියෙනවා. මේ වැඩ පොත ඔයගලන්ට ඕඩර් කරගන්න පුළුවන් ගෙන ගන්න පුළුවන් මුළු අවුරුද්දටම තියෙන වැඩ පොත. හරිද? තාම print කරපු ටිකක් ඉතුරුලා තියෙනවා. මේ වැඩ පොතේ මිල delivery එකත් එක්ක print කරලා ගෙදරටම delivery කරන්න මේක රුපියල් 750ක් වෙනවා මුළු අවුරුද්දටම මෙච්චරයි. ආයිටියුට් නෑ. අවුරුද්දටම මෙච්චරයි. හරිද? 750ක් වෙනවා. දොර කැවදි කෙනෙකුට මේක ගෙන ගන්න පුළුවන්. මේක ගෙන ගන්න නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp කරලා අහන්න. මේ අපි ඔෆිස් එකේ නම්බර් එක ඔයගොල්ලෝ ක්ලාස් ෆීස් එක ගිහලා ඇහුවනේ. 078 421 5038. මෙන්න මේ නම්බර් එකට WhatsApp කරලා කියන්න 9 වසර එඩියු සෙප්ට් එක වැඩ පොත ගන්න ඕනි කියලා. හරි? 9 වසර එඩියු සෙප්ට් එක වැඩ පොත ගන්න ඕනි කියලා කියන්න. එතකොට ඔෆිස් එකකින් ආව ගයිඩ් කරයි මම ඔෆිස් එකට දැනුවත් කරන්න විස්තර ටික දෙන විදිය ගැන. හරි 9 වසර ඉඩියු සෙප්ට් එක වැඩ පොත ගන්න ඕනේ කියලා කියන්න. ඒක මේ පන්ති මුළු අවුරුද්දටම ගන්න පොතක් ඈ. එච්චරයි ඉවරයි. يعني පොත ගත්තට පස්සේ මුළු අවුරුද්දටම ඔයගලන් ගාය වෙන ටියුට් එකක් නැහැ. PDF එකක් දුන්නා තමයි මම print out දාගන්න කියලා. මේක PDF දෙන්නේ නැහැ. මේක මොනම හේතුවකට PDF දෙන්නේ නැහැ. මේක හරි බටින නෝට් එකක් ටියුට් එකක්. ඒ නිසා මේ අනිත් එක නැත්තම් ගොඩක් අය පොත් ගහලා තිබුණා. මේක මම දුන්නා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔන්න ඕඩර් කරගන්න. මේ දැම්ම ඕඩර් කරගත්තොත් මේ දවස් ටිකේ තව කොපිස් ටිකක් තියෙනවා නැත්තම් ටිකක් පරක්කු වෙයි. කමක් නැහැ ඕඩර් කරන්න පුළුවන්. ඕනි වෙලාවක මේක ඕඩර් කරන්න. මේ දවස් ටිකේ ඕඩර් කළොත්
ලබන සතිය වෙන කලින් ගෙන ගන්න පුළුවන්. ඔයා ලබන බදාතර කලින් වගේ ඕඩර් කළොත් බොහෝ දුරට ඔයාගේ ටියුට් එක ලබන සෙන්ෆ්‍රාද වෙන කලින් ගෙදරටම ලැබෙනවා. අපි ගෙදරටම ලස්සන පැලට් එක දාලා ලස්සනට යනවා. මේ දන්නවනේ අපි වෙන්නේ. මට තේරුණා විරුද්ධ මොකක්ද අහන්න කියලා. එහෙනම් වැඩේ පැහැදිලි නේද තමයි? ඔන්න අද අපි ඉගෙන ගත්ත මොනවද? ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවී කාණ්ඩවල ලක්ෂණ ටික අපි ලියා ගත්තා. මේක පැහැදිලි කළේ නැහැ. මම කියන්නේ නැහැ. ඒක පැහැදිලි කළේ නැහැ. ලිව්ව විතරයි ඕගොල්ලෝ. පැහැදිලි කිරීම ලබන සතිය කරන්න. ලබන සතිය පැහැදිලි කිරීම කරලා ලබන සතියට එනවා අපි මේ මාතෘකාවට. ඊළඟ මාතෘකාව. ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිතාවන් ගැන කතා කරන්න. බලපෑම්. ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් කියන මාතෘකාවට එනවා. හරිද? හෝම්වර්ක් පැකේජ් කොහෙන්ද ගත්තේ? හෝම්වර්ක් පැකේජ් කියලා අදහස් කරන්නේ මේ අපේ රිවිෂන් ක්ලාස් එකේ කියන්නේ. ඒක වෙබ්සයිට් එකේ තියෙනවා. වෙබ්සයිට් එකේ කියන්නේ ඒක මෙතන අදාල නැහැ. ඒක තීරි පන් තියෙන ප්‍රශ්නයක්. එහෙම එකක් විදිහින් තාම මේ දන්නේ නැහැ නේද? දැන් අපි දැනගත්තාම කියමු. දැනුවත් කරලා පස්සේ කියමු. ඔයගොල්ලෝ අහලා බලන්න. තවත් දෙක තියෙනවා. හරි එහෙනම් පැහැදිලි නේද මොනවද ගැටලුවක් තියෙනවද ඕන වෙලාවක WhatsApp කරලා අහගන්න ඕගලන්ට ගෲප් එකේ මගේ නම්බර්ස් තියෙනවා හරි ඒ ගෲප් එකේ මගේ ෆොටෝ එකේ තියෙන නම්බර්ස් දෙකක් තියෙනවා දෙකෙන් ඕන එකට දාන්න අවුලක් නැහැ එක නම්බරයක් නම් මම නෙමෙයි වැඩිපුරම බලන ඔෆිස් එකෙන් කමක් නැහැ ඒකට දාන්න නැත්නම් අනිත් එකට හරි දාන්න දෙකෙන් කැමති එකට දාන්න කැමති එකට දාලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහගන්න පරක් වෙලා ආපු කට්ටිය අනිවාර්යයෙන් රෙකෝඩින් එකේ මුල ටික හරි බලන්න මොකද මම පරක් වෙලා එන එක සම්බන්ධයෙන් ප්‍රකාශ ටිකක් කළා තමන් සතිය ඉඳලා නැත්නම් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ ටික දන්නේ නැතුව ඉඳලා. ඒ නිසා අනිවාර්යයෙන් මේක රෙකෝඩ් එක දැම්මහම පරක්කු ලාභ කට්ටිය ඒ රෙකෝඩින් එක බලන්න. එහෙනම් පැහැදිලි නේද? එහෙනම් අදට මෙතනින් නවත්තනවා. මේ ෆොටෝස් ටික මට දැන් ඔය ස්ක්‍රීන්ෂොට් ගහගත්ත එකකින් දාන්න. මම එතකොට ගෲප් එකට දාන්නම් මේ ටග් ගාලා ඔයගලට පුළුවන් අදම ලියාගන්න. ආයෙ වෙන තියාගන්න එපා ළමයි. හෙට ලියන්න ලබන අවුරුද්ද ලියන්න වගේ ඉන්න එපා. අදම ඔය 2D නෝට් එක ලියලා ඉවරයි කරගන්න. එතකොට වැඩේ ඉවරයි. ගොඩ ගහගන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. අද මේ කලින් ඉවර කරන්නේ නෝට් එක ලියන්න වෙලාව තියලා ඕගලන්ට. නැත්තම් මේක ඉවර වෙන හතම ආරණ හොද. විනාඩි 15ක් විතර තව තියෙනවා. ඕගොල්ලෝ මේ වෙලාව අරගෙන නෝට් එක ලියන්න ඕනේ. බොරුවට නිකන් අපි දෙන්නා මේක දිහා මොන මොන බලන් ඉන්න ඕනේ. නෑ නෑ නෝට් එක ලියන්න දින වෙලාව. පාඩ පුළුවන් පාඩුවේ හොඳට බුදියගෙන කවුල් දෙක උඩ දාගෙන නෝට් එක ලියන්න. පාඩුවේ ලියද. එහෙනම් නැගිටින්න බලන්න ආයිබෝන් ගිය. රයිට්. එහෙනම් නැගිටම ආයිබෝවන්. සුබ සතියක්. ලබන සතිය හම්බෙමු. මෙතන ඉන්න මේ පන්තියට ජොයින් වෙන්න කැමති කට්ටිය නම් මේ නම්බර එක තමයි ඈ. 9 වසර රුපියල් 100ක් ඒවල පන්තියට ලියාපදිංචි වෙන්න ඕනේ කියලා ඇහුවා නම් ඉතුරු විස්තර ටික යadien. මේක අපේ ඔෆිස් එකේ නම්බර් එක ඕනි තොරතුරක් එකෙන් ආගෙන. රයිට්. එහෙනම් හැමෝටම සුබ දවසක්. හවසේ පන්තිය තිබුණොත් හවසේ පන්තියෙන් හම්බෙමු. හවසේ පන්තිය කට්ටිය. නැත්තම් සෝරි තමයි. හරි. ඕගොල්ලෝ ලීව් වෙන මට තව ක්ලාස් එකක් මේකෙන් තියෙනවා.